අභිමානවත් මනුස පරපුරක ප්‍රෞඩත්වය මතින් නිර්මාණය වූ ලාංකේය දේශජත්වය සපිරේ ප්‍රතාපවත් සටන් කලාවක් ඉතිහාසය තුළ මේ නිජබිමෙහි බිහිවූවා. අප මුතුන් මිත්තන් ස්වකීය ශක්තියෙන් ලේ වගුරුවමින් දේශජත්වය සුරකිමින් අතීත සමාජයත් මනුසත් පරපුරත් සුරකීමේ අටියෙන් අපට අනන්‍ය හැඩයන්ගින් සපිරි සටන් කලාවක් නිර්මාණය කරන්නට වූවා. එය සැබෑවටම වෙසෙස් සටන් කලාවක්. හෙළ සංස්කෘතික හැඩයන්ගෙන් සුපෝෂණය වූ එම මාහැඟ සටන් භාවිතයන් අනලස්ව මතු පරපුර උදෙසා පිරිනමනු වස් එය රූපමය ප්‍රතිනිර්මාණයක් ලෙස මෙලෙස සමාජගත වන වගයි. ඉපැරණි ලක්දිව පාලනය කළ පාලන වංශය යක්ඛ වංශයයි. ඍෂිවරුන් නවදෙනෙක් විසින් යක්ඛ වංශිකයන් උදෙසා රට රැකීමේ උත්තුංග කාර්ය උදෙසා සටන් කලාවක් දායාද කරන ලදී. ඉල් අහවල යක්ඛ පදිගාන හෙරළ, යක්ඛ සබල්ල හෙරළ, රක්ක යමර හෙරළ ආදියෙන් සමන්විත වූ සටන් ක්‍රම නවයක් ඉන් ප්‍රධාන වූවා. අංගහත හෙරළ නොයසේ නම් අංගම් පොර යනු එලෙස රට රැකීමට ඔවුන් භාවිත කළ ප්‍රධාන සටන් ක්‍රමයයි. පසු කාලීනව සටන් කලාව වඩා වර්ධනය කරනුයේ රාවණා රජ දවස තුළයි. එම කාල සීමාව තුළ සිදු කරන ලද සටන් භාවිතය පිළිබඳ ස්ථානීය සාක්ෂියක් ලෙස භාරත දේශයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එල්ලූරා ගුහා නටබුන් අද දවසේ ඉතිහාස සටන් භාවිතයේ අභිමානවත් සාක්ෂි සපයන්නායි. කාලයේ වැලිතලා අතර සැඟවගිය සටන් කලාව රාවණා රජ සමය තුළ නැවත සමාජගත වන්නේ ගුප්ත සටන් ක්‍රමද අංගම් සටන් ශාස්ත්‍රය හා මුස්වෙමින්. රාම රාවණා යුදබිම තුළ අංගම් සටන් භාවිතයන් අඩු වැඩි වශයෙන් භාවිත කරමින් රාවණා රජු සතුරු බල බිඳ දමන්නට වූ වගද මෙහිලා කිව යුතුය. ලාංකේය රාජධානි සම්ප්‍රදායට අභියෝගයක් වෙමින් 1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණෙන්නේ බල අවිහා අංගම් සටන් ශාස්ත්‍රයන්හි ද්වන්ද සටන අරඹමිනි. මොල්ලේරියා සටන් බිම තුළදී පරංගි සමූල ඝාතනය කරන දේශජ අංගම්කරුවන් තම සටන් ශාස්ත්‍රය කෙතරම් ප්‍රබල සටන් භාවිතයක් ද යන්න ලොවටම විවරණය කරන ලදී. මුල්ලේරියා සටන තුළ මා මුතුන් මිත්තන් කොරතොට සටන් පරම්පරාවේ දායකත්වය මතින් පරංගීන් පලවා හැරීමට ප්‍රබල මැදිහත්වීමක් දැක්වූවා. පරංගීනට පසුව ලක්දේශයේ අභිමානයට වින කළ ඉංග්‍රීසීන් මෙරට ජනජීවිතය සුණු විසුණු කරන්නට වූවා. ඉංග්‍රීසීන්ගේ ප්‍රහාරයන් මර්ධනයට අංගම් සටන් ශිල්පීන් තම කායික මානසික භාවිතයන් සපිරි සටන් කලාව වඩා ප්‍රබලත්වයකින් භාවිත කරන්නට වූවා. දේශජ සටන් ශිල්පීන්ගේ අභියෝගයන්ට උරණ වූ ඉංග්‍රීසීන් පසු කාලීනව අංගම් සටන් ශිල්පය රාජ්‍ය තහනමකට ලක් කරන්නේ රජයේ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ලියවිල්ලක් ලෙසිනි. නීතියෙන් තහනම් කළ සටන් ශිල්පය මතු පරපුරට පවරා දෙන්නට මුතුන් මිත්තන් සූක්ෂම උපක්‍රමයක් භාවිත කළා. ඒ උපක්‍රමය නම් සටන් ශිල්පය දේශීය නැටුම් සම්ප්‍රදාය තුළ සංගවන්නට තීරණය කිරීමයි. උඩරට සමාජ ක්‍රමය තුළ අංගම් සටන් ශිල්පය භාවිත කළ ස්වරූපයත්
එහිදී භාවිත කරන ලද සටන් ප්‍රභේද මොනවාද යන්නත් ඇම්බෙක්කේ දේවාල භූමිය ආශ්‍රිත ලී කැටයම් අදටත් ඇසග රැඳෙන තාත්වික සාක්ෂියක්. මේ නිමේෂය තුළ හෙළ සටන් කලාවේ ලී උරුමකරුවකු සිහල බිම තුළ බිහි වූවා. ඔහු යක්ක පරම්පරාවේ ලේ ධාතුවෙහි උරුමකරුවෙක්. හොරතොට පරම්පරාවේ මුතුන් මිත්තන් විසින් දායාද කළ සටන් දැනුම අනාගත සමාජ ක්‍රමය උදෙසා තිළිණ කරන්නා ඔහුයි. කොරතොට ආරච්චි සටන් පරපුර සිහල දේශයේ අංගම් සටන් පරම්පරා අතර සුවිශේෂී සටන් පරපුරක්. ඔවුන් සීතාවක වාසල නිත්‍ය අංගම් ශිල්පීන් වන අතර එකල රාජ්‍ය හමුදාවේ නිත්‍ය සාමාජිකයන්ය. වසර 500කට ආසන්න සටන් ඉතිහාසයක් සපිරි කොරතොට පරපුර මුල්ලේරියා සටන් බිම තුළ සිහල අනන්‍යතාව සුරකීම උදෙසා දිවි කැප කළ අයවලුන්. කොරතොට අංගම් සටන් කාමීන්ගේ නිජ භූමිය සටහන් කළ සීමා මායිම් ගල අදටත් කොරතොට වෙල්යායේ දක්නට ඇත. එහි සටහන්ව ඇති ඉරහඳ ලකුණින් කියවෙන්නේ ඉරහඳ පවතින තාක් හේවාගම් කෝරළය අංගම් ශිල්පීන්ට අයිති බවයි. විශ්වයේ බිහිවුණු විශිෂ්ටතම සටන් කලාවක් අනාගතයට රැගෙන යන්නෙකු වීම මා ලද මහඟු භාග්‍යයකි. කඩුවෙල කොරතොට පරම්පරාවේ ඉපදුණු මා කුඩා කල සිටම අංගම් සටන් කලාව මාගේ ආගම කරගතිමි. මාගේ ශාස්ත්‍රවරයා වූයේ මාගේ සීයාය. සටන් ශිල්පයේ උදෙසා පිවිසෙන නවකයෙකු ගුරු ගෙදර තුලදී වේලාපත් කඩේ පිරික්සීමෙන් අනතුරුව සටන් ශිල්පයෙහි මුල් ප්‍රධානයන්ට අනුගත කරනු ලබයි. ආරච්චිලුන්නේ දෙයන්ට පූජාවක් තියලා කොල්ලව බාර ගන්න. මේක මහා බලගතු කේන්ද්‍රයක් නේ. හඳන අපරණ. ජන්ම පත්‍රයේ විමසා සුදුසු වේලාවක් තීරණයෙන් අනතුරුව සටනෙහි මුල් ප්‍රධානයන් සිදු කිරීම සාමාන්‍ය සිරිතයි. බුලත් හුරුල්ලක් පුදමින් ගුරු නමස්කාරය සිදු කරන නවකයෙකු ශාස්ත්‍රීය ප්‍රධානීන් උදෙසා අනුගත වන්නේ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් ගණනාවකට අනුගත වෙමින්. පුතාමට පොරොන්දු වෙන්න ඕන මේ ශාස්ත්‍රය වැරදි දෙයකට පාවිච්චි කරන්න නැහැ කියලා. පලති රුකක සස්රිකත්වය සේම පිරුණු කලයක සස්රිකත්වය සේම නවකයාද උත්තුංග සටන් කලාවට අනුගත කරන්නේ දෙවියන්ට භාර කරමිනි. ගුරු ගෙදර තුල කුඩා අවදියේදී මාලත සටන් දැනුම සේම විනය සංයමය වැනි දෑද ජීවිතය තුළ පියවරින් පියවර ගමන් කරන්නට මාහට සුවිශේෂ ශක්තියක් වූවා. ගුරු ගෙදර හාත්පස පරිසරය තුළ ගුරුන්නාසේගේ ඇසුරෙහි මුල් සටන් අභ්‍යාසවල නිරතවීම සාමාන්‍යකරණය වූ සම්ප්‍රදායක්. ශාරීරික නම්‍යශීලී බව ශක්ති උත්පාදනය හා මුදාහැරීම සේම සටන් ඉරියව්වල මුල් පුහුණුව පළමු අදියර තුළ ගුරු ගෙදර තුළ සිදුවන්නක්. මූලික සටන් අවධියෙන් පසුව ශාරීරික ශක්තිය වර්ධනය උදෙසා ගුරු ගෙදර හාත්පස පරිසරය තුළ පවත්නා ස්වාභාවික මෙවලම් හා ක්‍රියාකාරකම් ගණනාවකට දෙටු නවකයෙකු අනුගත කරනු ලබයි. සටන් බිමට පෙර ආතුව ශාරීරික ශක්ති වර්ධනය මානසික චිත්තාවේගයන් පාලනය සේම
නිසි සටන් ඉරියව් පවත්වාගෙන යාම යන මූලික කරුණු අංගම් මඩුව ආශ්‍රිත හාත්පස පරිසරය එම ක්‍රියාකාරකම් උදෙසා භාවිත කරනු ලබයි. පැරැන්නන් නැසුරෙන් ලත් දැනුම ප්‍රායෝගිකව යොදාගන්නා විට ගුරුගෙදර පිහිටි අංගම් මඩුව මා දේවත්වෙහිලා පාතැබූ උතුම්ම ස්ථානයක්. එය සටන්කරුවෙකුට වන්දනීය බිමක්සේම සටන් ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නෙකුට තම නිවහන හා සමාන වූවක්. අංගම් ශාස්ත්‍රයේ පුහුණු වන ස්ථානය අංගම් මඩුව ලෙස හඳුන්වන අතර නුවර යුගයේදී අංගම් මඩු ඇඟේ මැඩිල්ල යන නාමකරණයෙන් හඳුන්වනු ලැබීය. අංගම් මඩුව කටුමැටියෙන් නිර්මාණය කර ඇති අතර බොදු පුද සත්කාරසේම දේවත්වෙහිලා සිදු කරන වැඳීම් පිදීම් නිතැතින්ම සිදු කරන ස්ථානයකි. අංගම් සටන් ශාස්ත්‍රය තුළ පවතින දැනුම ප්‍රධාන ප්‍රවාහයන් තුනකට වර්ග කළ හැක. ඒවා අංගම්, ඉලංගම් හා මායාංගම් ලෙස තවදෑරුම් වේ. අංගම් යනු සටන් භාවිතය තුළ අවි ආයුධ පරිහරණයෙන් තොරව සිදු කරන සටන් සම්ප්‍රදාය වන අතර එය අත්පා හරඹ මතින් ශරීරාංගයන් භාවිත කරමින් සිදු කරන්නක්. ප්‍රති මල්ලවයා අභිමුව සටන් වදින අංගම් ශිල්පියෙකු අත් පාද උරහිස හිස දෙදනසේම සෙසු ශරීර අංග ප්‍රතිමල්ලවයා මෙල්ල කිරීම උදෙසා සූක්ෂමව භාවිත කරයි. ඉලංගම් සටන් සම්ප්‍රදාය ආයුධ මගින් සිදු කරන අතර මූලික අවි 18ක් සහ උප අවි 3ක් සමග අවි 21ක් මෙම සම්ප්‍රදාය තුළ භාවිත වේ. ඒ අනුව උතුරු කඩුව රිට කිනිස්ස අංකිරිය අංවඩිය සංක මුෂ්ටිය කට්ටාරම් කසය ඒ අතර ප්‍රධාන වේ. Fuck!
ඉලංගම් තුල කඩුව ප්‍රධාන ආයුධ විශේෂයකි. නයිපෙන කඩුව, වට්ට කඩුව, සිංහ කඩුව, බඩ කඩුව, එලුක්කෝලේ කඩුව ලෙසින් කඩු ප්‍රභේද ගණනාවකි. කඩු මිට සැකසීම මෙන්ම ලාස්‍ය සපිරි මෝස්තර රටා භාවිතයෙන් එය අලංකාරවත් ලෙස නිමවීම ඉපැරණි සිරිතකි. කඩු මිටේ මැණික් එබ්බවීම පැරන්නන් සිදු කළ අතර කඩුව මුවහත් කිරීම එසේත් නැතිනම් පණ පෙවීම සිදු කරන්නේ පිරිත් හඬ මැදයේය. විපස්සස නමතු චක්කුමන්තස්ස සිරිනතෝ සිතිස්සපේ නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස භුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ. කඩු අතරින් උසස් ලෙස සලකනු ලබන්නේ කස්ථානය නමින් හඳුන්වන සිංහ කඩු විශේෂයකි. පුරාණයේ සිටම මෙම අසිපත අතදැරීමට අවසර ලැබුණේ ඉතා කුලවත් අංගම් ශිල්පයේ කෙළ පැමිණි සටන්කරුවෙකුට පමණක් වීම ඉතා සුවිශේෂී කරුණක්. එයද රජු විසින් අවසර දිය යුතු වරප්‍රසාදයක් වන අතර කස්ථාන කඩුව සටන්කරුවාගේ උපන් නැකත අනුව සාදන අතර ඔහුගේ ලෙයින් එය පණපොයි. ජේෂ්ඨ සටන් ශිල්පියෙකු ලෙස මා සටනෙහි කෙළ පැමිණි නිසාම කස්ථානය අතදැරීම මෙන්ම සන්නාහ ඇඳුම් ඇඟලීමත් මා ලද උත්තුංග භාග්‍යයක්. අංගම් සටන් සම්ප්‍රදාය තුළ අංගම් සටන් ශිල්පියෙකු උඩුකය නිරාවරණව සටන් බිමට පිවිසීම සාමාන්‍යකරණය වූ දසුනක් වුවත් සටන් සම්ප්‍රදාය තුළ සතුරු ආක්‍රමණ අභියස ස්වකීය ආත්මාරක්ෂාව උදෙසා සන්නාහ ඇඳුම භාවිත කරනු ලබන්නක්. මෙම සන්නාහ ඇඳුම පැළඳීමට අවසර හිමිවන්නේ සටන් ශිල්පයේ අඩවු 18ක් සම්පූර්ණ කරනු ලැබූ සටන් ශිල්පියෙකුට පමණි. අපේ සටන් කලාව තුළින් මිනිසෙකුට ලැබිය යුතු සියලු ගුණාංගවලින් පෝෂණය කෙරුණත් මා කෙතරම් එඩිතර වීර ශක්ති සම්පන්න පුද්ගලයෙකු වුවත් ජීවිතයේ එක් මොහොතක මාගේ සියලු දරා ගැනීම් සුළඟට විසිරී ගියේය. අවසානයේ ඔහු නික්ම ගියේය. මිනිසෙකුට එහා ගිය මිනිසෙකු නිර්මාණය කර තමන් සතු සියලු දෙනුම් නිර්ලෝභීව තම පරපුරට දායාද කර
ඔහු දැස් පියාගත්තේය. හඬ මාධූර්ය හා සංගීතය මිනිසා සුවපත් කරන්නාසේම අංගම් සටන් සම්ප්‍රදාය තුළ අංගම් සටන් ශිල්පියෙකු සතු මානසික ශක්තිය වඩා වර්ධනය උදෙසා රණබෙර රණහඬ නිතතින්ම භාවිත කරනවාක්. මේ උදෙසා මැදිහත් වන්නන් තම්බපෝරු සිග්ගක්කාරයන් ලෙස නාමකරණය කරනු ලබයි. රණබෙර හා බද්ධව සිදු කරන අත්පා හැසිරවීම නම්‍යශීලී ලාලිත්‍ය මුසුවක්. මෙය ඉලංගම් මඩුව තුළදී ප්‍රගුණ කරන්නක් වෙයි. යුද සටන් අවස්ථාවලදී මානසික ඒකාග්‍රතාවය හා සටනෙහි ප්‍රබලත්වය වර්ධනයට රණබෙර හා රණහඬ යොදා ගැනීම ඉතිහාසය තුළ විවිධ අවස්ථාවලදී සිදු වී ඇත. රණබෙර තෙරදෑරුම් වන අතර එය රණබෙර, ජයබෙර හා අණබෙර ලෙස හඳුන්වයි. තම්මැට්ටම, දවුලහා යක්බෙරය, හක්ගෙඩිය රණබෙර උදෙසා බහුලව භාවිත කරනු ලබන මෙවලම්ය. අංගම් සටන් ශාස්ත්‍රය පිරිමියාට පමණක් උරුම වන හා ප්‍රගුණ කරන්නක් නොවන අතර රාජධානි සමය තුළ රට රැකීමේ කාර්ය සඳහා සටන් ශිල්පිනියන්ද දායකත්වය දැක්වූ අවස්ථා එමතය. ඒ අනුව රත්නපාලි, කවිලාශපාලි, මහාපාලි වැනි සටන්කාරිණියන් මෙම සටන් කලාව තුළ කෙළ පැමිණි අයවලුන්ය. එයට අමතරව සුගලා දේවිය, ගලගොඩ කුමාරි හාමි වැනි කාන්තා සටන් ශිල්පිනියන්ද ඉතිහාසය තුළ අපට හමුවේ. විශේෂයෙන් නිල ශාස්ත්‍රය වැනි සටන් ක්‍රම සතුරා මෙල්ල කිරීම සඳහා ඔවුන් භාවිත කරන ලදී. සිංහල ජන සමාජය තුළ ජන ජීවිතය හා සත්ව ජීවිතය හා බද්ධ වෙමින් සිදු කරන සටන් ක්‍රම ගණනාවක් දක්නට ලැබෙයි. ඒ අතර අශ්වාරෝහණය, ගවහාරණය, ගජගාරෝහණය වැනි ඇත් අස් ගව යන සත්ව කොට්ටාශ හා බද්ධ වුණු ලාස්‍යාලංකාරයක් සපිරි සටන් ක්‍රමවේද ගණනාවක්ද දක්නට ලැබෙයි. අංගම් සටන් කලාව රාවණා යුගයෙන් පසුව ශල්‍ය රාවණා රජුගේ මුණුපුරන් වන කෛශස්ත්‍ර හා රවි ශල්‍ය යන සටන්කරුවන් දෙදෙනා අතුරින් ගුරුකුල දෙකකට බෙදී යයි. මෙම ගුරුකුල දෙක මධ්‍යතන යුගයේදී සුදලිය හා මරුවල්ලිය යන නම් වලින් හඳුනාගැනේ. වසරක් පාසා මෙම ගුරුකුල දෙක අතර ද්වන්ද සටන් පැවැත්වීම සම්ප්‍රදායයි. හෙළ රජ දවස වාසල ඉලංගම් මුහන්දිරම් යටතේ සිව් අංගම් මුහන්දිරම්වරු වෙනුවෙන් දජයක් නිර්මාණය වී තිබිණි. දජය තුළ සටන්කරුවන් අට දෙනෙකු නිරූපණය වන්නේ අංගම් ඉලංගම් සටන්හි අට වැදෑරුම් ප්‍රභේදයන් විවරණය කිරීමටයි. අපේ සටන් කලාව තුළ නිර්මාණය වුණ අංගම්, ඉලංගම් සහ මායංගම් සටන් කලාවන් තුළින් සතුරාට එල්ල කරන ප්‍රහාර මාරාන්තිකය. එය
එක තත්පරයක් විය හැක. ඕං නමෝ ඉරකල වැන්දෙන් සඳකල වැන්දෙන් සක්කුල වෙල්ලා වම්පස උලැඟිල්ලෙන් ගැසූ හෙන පාරේ බලෙන් රීරික තුල කෙරෙත්වා ගොඩින්පර හෙන පටල ඉඳානා හිටුවේ ස්වාහා. භෞතික පරිසරය තුල සිදු කරන සටන් ක්‍රමවේදයට සාපේක්ෂව ගුප්ත කර්ම භාවිතයෙන් සිදු කරන සටන් ක්‍රමවේදයන්ද අංගම් සටන් සම්ප්‍රදාය තුල සුවිශේෂී සටන් භාවිතාවකි. එය මායා අංගම් ලෙස හඳුන්වන අතර අංගම් කාලං හා වල්ලි මදින් මතින් මායා අංගම් සම්ප්‍රදාය නිර්මාණය වී තිබේ. මායා අංගම්වල මූලාරම්භය රාවණා රජ සමය ලෙස හැඳින්විය හැකි. රාවණා රජු හා බැඳි පාලන සමය තුළ මායා අංගම් වඩා ප්‍රබල ලෙස භාවිත වූවක් බව පොදු පිළිගැනීමයි. භාරතයේ එල්ලූරා නටඹුන් අතර ඒ ගුප්ත රහස සැඟව ඇති බවට ජනප්‍රවාදයක් පවතී. අංගම් ශිල්පය තුළ නිරතවන අංගම් ශිල්පියෙකු මානසික ඒකාග්‍රතාවේ උදෙසා භාවනා ක්‍රම යොදා ගනී. එහිදී හුස්ම ඉහළ පහළ ගැනීම සේම හුස්ම පාලනය අරබෙහා විවිධ භාවනා ක්‍රම පුහුණුව අංගම් මඩුව තුළ සේම ස්වාභාවික පරිසරය තුළ සිදු කරන්නක්. උදකකී දැහන නමින් හඳුන්වන සුවිශේෂී අභ්‍යාසයක් මගින් නිලස්ථාන ජලයෙන් උත්තේජනය කිරීම මගින් තම මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම නිතැතින්ම සිදුවන්නක්. මානසික ශක්තිය වඩා වර්ධනයට මානසික සමබරතාවයට මෙන්ම චිත්තාවේග පාලනය උදෙසා මෙම පුහුණුවීම් සිදුකිරීම අංගම් සම්ප්‍රදායයි. අංගම් ශාස්ත්‍රයේහි කෙළ පැමිණි සටන් ශිල්පියෙකු වැලි පිල්ල මත සිදු කරන සටන් පාද ඇඳීම සුවිශේෂී සටන් ක්‍රියාකාරකමක්. ප්‍රතිමල්ලවේකු සමග සිදු කරන සටන් ක්‍රම තුලදී ඔහු එල්ල කරන ප්‍රහාර වැලි තලය මත අඳින අතර ඊට ප්‍රතිප්‍රහාර ප්‍රතිමල්ලවයා විසින් වැලි තලය මත අඳිනු ලබයි. දෙදෙනා අනතුරුව සටනට පිවිසෙන්නේ පෙර වැලි තලය මත ඇඳි ප්‍රහාර ප්‍රායෝගිකව භාවිත කරමිනි. එය ආකර්ෂණීය සටන් සංග්‍රාමයකි. අංගම් සටන් සම්ප්‍රදාය තුළ සටන් කරුවන් විසින් විවිධ ක්‍රම තම සතුරා මිල්ල කිරීම උදෙසා භාවිත කරනු ලබයි. ඒ අතර ගැට හරඹ භාවිතයෙන් සිදු කරන සටන් භාවිතය සුවිශේෂී වේ. මෙම සටන් භාවිතය තුළ
අග්නි සටන් ක්‍රමවේදයන් ගණනාවක්ද දක්නට ලැබේ. ඒවා සුවිශේෂී අලංකාරී සටන් ක්‍රමවේදයන්ය. අංගම් ශිල්පියෙකු සතු ශරීර ශක්තිය වර්ධනය උදෙසා භාවිත කරනු ලබන ආහාර විශේෂයන්ද සුවිශේෂී වෙයි. විශේෂ හෙළ ඔසු සහ වාජීකරණ ඔසු මිශ්‍රණයන්ගෙන්ද වෙද රහස් මගින්ද විවිධ ආහාර වර්ග පිළියම් කිරීම නිතැතින්ම සිදුවන්නකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීමයි. අංගම් සටන් ශිල්පය තුළ සටන් ප්‍රගුණ කිරීමේදී අංගම් මඩුව ආශ්‍රිතව දක්නට ලැබෙන ඌරාලිඳ සුවිශේෂී සටන් ස්ථානයකි. ඇතැමුන්ට අනුව ඌරාලිඳේ සිදුකරන අංගම් සටන් එක් අයෙකු මරණයට පත්කරන තුරු සිදුවිය යුතුයයි ඇතැමුන් පැවසුවද අංගම් සටන් ශිල්පියෙකු තවත් කෙනෙකුට දිවි අහිමි කිරීමට ඔවුන්ගේ සටන් සම්ප්‍රදාය භාවිත නොකරයි. ශරීරයේ සියුම් ස්ථානවලට පාරදීම අතිශය භයංකර සටන් ක්‍රමයක්. එම නිසාම නිල ශාස්ත්‍රයේ වැනි මරු සටන් ක්‍රම පවතින මෙම සටන් ශාස්ත්‍රයේ හැදෑරීම සිදුකරන අංගම් ශිල්පියෙකුට මනා විනයක්සේම සංයමයක් පැවැතිය යුතු බවද මෙහිලා කිව යුතුය. අංගම් ශාස්ත්‍රයේ තියෙන මරු නිල ශාස්ත්‍රය කියන බොහොම ප්‍රබල කොටස ගැන තමයි අපි අද කතා කරන්නේ. මෙහිදී මූලික කොටස්වලදී දසරුවේ මත් තමන්ගේ උරහිසෙන් උඩ තියෙන මර්මස්ථාන ගැන අපි මූලිකව ඉගෙන ගන්නවා. එහිදී අපි ප්‍රධානම මර්මස්ථාන පීඨන ආකාරය තමයි නේත්‍ර මර්මස්ථානය, නාභි මර්මස්ථානය, සහස්‍ර මර්මස්ථානය විදිහට අපි මුලින්ම ඉගෙන ගන්නවා. මේ මර්මස්ථාන තුන නැවතත් ත්‍රිකෝණයක් ආකාරයෙන් විහිදිලා යනවා. ඒක තමයි ඊළඟට අපි කන්නඩි මර්මස්ථාන විදිහට දෙපසම සලකුණු කරන්නේ. මෙය සම්බන්ධ වෙනවා අනිකුත් මර්මස්ථානත් සමග. මර්මස්ථානවල හැසිරීම කොයා කරන්ද කියන එක අප ඉගෙන ගන්නේ නෙළුම් කොලයක ආධාරයෙන්. මේ නෙළුම් කොලයක නාරටි විහිදීම තමයි අප මර්මස්ථානයක් විදිහට සලකමින් ඉගෙන ගන්නේ. අංගම් ශාස්ත්‍රය තුළ භාවිත වන වඩාත් සංවේදී සටන් ක්‍රමවේදය වන්නේ නිල ශාස්ත්‍රයයි. කල්යල්පලා සතුරාගේ නිල තෙරපීම මගින් සතුරා මෙල්ල කිරීම මෙහිදී මූලිකවම සිදුවන්නක්. නිල ශාස්ත්‍රයේ පවතින මරු නිල අතිශය භයංකාර වන්නේ මරු නිලවලට සිදුකරන පහරදීම් මගින් එක් නිමේෂයක් තුළ ප්‍රතිමල්ලවයා මරණයට පත්කිරීමට තරම් එය ප්‍රබල සටන් භාවිතයක් වන බැවිනි. අංගම් සටන් ශාස්ත්‍රය හැදෑරීමේදී හා ප්‍රගුණ කිරීමේදී සටන් ශිල්පීන් විවිධ පහරදීම් වලට ලක්වේ.
එවැනි අවස්ථාවලදී ප්‍රහාරයට ලක් වූ අංගම් ශිල්පියෙකු යථා තත්ත්වයට පත් කිරීමට හැකි මාහැඟි ප්‍රතිකාර ක්‍රමයක්ද අංගම් ශිල්පීන් තුළම පවතින අතර සාමාන්‍ය ජන ජීවිතය තුළ විවිධ රෝගවද සමනය කළ හැකි තරම් මාහැඟි හෙළවෙදකමේ නිපුණතාවක්ද ඔවුන් සතුය. හෙළ ඔසු භාවිතය තුළින් ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමද අංගම් ශාස්ත්‍රය හා බැඳි වෙදකමෙහි සුවිශේෂී තත්ත්වයකි. ඉතිහාසයේ ප්‍රතාපවත් බව නිර්මාණය සහ ප්‍රෞඩත්වයේ නිර්මාණය උදෙසා සිහල පොළොව තුළ සිහල ලේ තුළ තැන්පත් වූ අංගම් සටන් කලාව හිට දවස තුළ ලාංකේය දේශයේ අනන්‍යතාවයි. මතු පරපුරට සටන් ක්‍රමයෙහි වටිනාකම් හා ප්‍රතාපවත් බව තිළින කරන්නට ඔහු පෙරටම යන සිහල දේශයේ උරුමකරුයි. එමෙන්ම මග පෙන්වන්නායි එලෙසින්ම ජව සම්පන්න මනුෂ්‍යත්වයයි. අඳුරු කල නිමා කරමින් සම්ප්‍රදායෙන් සුපෝෂිතව අංගම් ශාස්ත්‍රය මතු පරපුරට අනලස්වම මෙතැන් පටන් තිළිණවන වගයි. ඉඳින් මම නතර වෙමි. අපේ මුතුන් මිත්තන් ශතවර්ෂ ගණනක සිට ලේන් කඳුලින් දහදියෙන් ආරක්ෂා කළ දහමක අතීතාවර්ජනයකි මෙය. මා සමග මෙම දහම මෙම කලාව ආරක්ෂා කරන ඒ වෙනුවෙන් කැපවුණු නිහඬ මනුෂ්‍ය පිරිසක් මේ පුංචි දිවයින තුළ තවමත් සිටී. අප සියලුම දෙනා එක්ව අපටම ආවේනික වූ අපේම කලාවක් සංස්කෘතියක් අනාගතයට රැගෙන යා යුතු බව පමණක් මම විශ්වාස කරමි.